ඔහු දකුණු පළාතේ තරුණ ධනවත් ව්‍යාපාරික මහත්මයෙක්. අප්‍රසිද්ධව ජීවත් වන ඔහු සතුව ව්‍යාපාර කිහිපයක්ම ඇති අතර වැඩිය සමාජ ඇසුරට නොයන ඉතා හොඳ පුද්ගලයෙක්. ඉතා සැපවත් ජීවිතයක් ගෙවන මොහු විශාල වත්තක් සහිත නිවසක සේවක පිරිස සමග තම තරුණ නැගණිය සහ එකම සොහොයුරා සමග සතුටින් ජීවත් වුණා. නමුත් මේ සතුට වැඩි කල් රැඳුනේ නැහැ. මන්ද සති කිහිපයකට හිත සිදුවු සිදුවී මාලාවක් නිසා මේ නිවස අමනුෂ්‍ය නිවහනක් වී හමාරයි. තම නිවස තුළ ඔහුට වඩාත් ලෙංගතුව පක්ෂපාතීව ඔහුගේ සියලුම වැඩකර දෙන සේවකයා වූයේ ඉතා කඩවසම් තරුණයෙක්. කාන්තාවන්ගේ නෙත් පිනවන රූපයක් ඔහු සතුව තිබුණා. කඩවසන් මෙන්ම අහිංසක චරිතයක් වූ ඔහුට පෙම්වතියක්ද සිටියේ නැහැ. එසේ ඇයි ඔහුට ගානක් තිබුණෙත් නැහැ. දෛනික රාජකාරී කරමින් ඔහු පාඩුවේ ජීවත් වුණා. නමුත් දිනක් නිවසේ සියල්ලෝම නොමැති අවස්ථාවක මෙම තරුණයාට කැමැත්තෙන් සිටි බාල නැගණිය ඔහුට ඒ පිළිබඳව පවසා සිටියා. නමුත් ඔහු තරයේ ප්‍රතික්ෂේප කරේ තම ස්වාමියාට ද්‍රෝහි වීමට නොහැකි වීම සහ මේවා දුරදිග යෑමෙන් බොහෝ සිත්‍රිද වීම ඇති වේ යයි පසක් කර ගනිමින්. පුංචි නෝනාට කෙතරම් පැහැදිලි කර දුන්නත් ඇය පිළිගත්තේ නැහැ. දිගින් දිගටම ඇය ඔහුට ලංවන්නට වුණා. ඉන්පසු තරුණයාද ඇය සමග ආදරයෙන් වැළුණා. කාලයක් දෙදෙනා රහසින් පෙම් කෙලින්නට වුණා. කාමයේ ආස්වාදයේද මොවුන් ඉඩ ඇති සෑම අවස්ථාවකම විඳින්නට වුණා. තරුණයාට වඩා තරුණියට එය අවශ්‍යතාවයක් බවට පත් වෙලයි තිබුණේ. මාස 4ක් මෙසේ ගෙවි ගියා. එක් දවසක ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මහතෙකු විසින් විවාහ යෝජනාවක් පුංචි නෝනාට රැගෙන අතර ඇය එක පයින් කැමැත්ත දුන්නේ හිත් පිත් නැති ආකාරයට තරුණ සේවකයා ළඟ සිටියදීමයි. තරුණයාට දරා ගැනීමට නොහැකි වුණා. මන්ද ඔහු තුල ඇයට තිබුණේ අසීමිත ආදරයක්. ඔහු ඇයට බැගෑපත් වන්නට වුණා. කිසි දිනක නොවූ ආකාරයෙන් ඇය බැනවදින්නට වුණා. පුංචි නෝනා පවසා සිටියේ ඔහුත් සමග තිබුණේ ශාරීරික සම්බන්ධයක් පමණයි. ඉන් එහාට දෙයක් නොමැති බවත් ඇයට සරිලන සැපවත් ජීවිතයක් තරුණයාට දිය නොහැකි බවයි. හෙ අසරණ කොළු ගැටයා කුමක් කරන්නද? කාට පවසන්නද? කාත් කවුරුත් නැතුව හැදුණු වැඩුණු ඔහු මුල්ලකට වී අඬන්නට වුණා. රාත්‍රිය ලැබුණා. ඔහු තීරණයක් ගත්තා. වහාම වත්ත පහලති මුරු කුටිය වෙත ඔහු පිය නැගුවා. නිවසේ අයිතිකරු මහත්තයා සහ පවුලේ අන් දෙදෙනාද සමග රාත්‍රී ආහාර ගනිමින් සිටින විට මහත්තයා තරුණ සේවකයා පිළිබඳව අන් සේවක පිරිසගෙන් විමසුවත් සියල්ලෝම දහවලේ සිට ඔහුව දැක තිබුණේ නැහැ. එක් වරම වත්තේ මුරකරු කෑ ගසමින් පැමිණියේ මුර කුටිය තුල තරුණයා වසවි පන අදිමින් සිටින බවයි. වහාම ගිලන් රථයට ඇමතුමක් ලබා දී සියල්ලෝම මුර කුටිය වෙත දිව ගියා. කට්ටිය ජනවිඩත් අසරණ තරුණයා පන අදිමින් සිටියාත් පුංචි නෝනා දුටු සැනින් ඇස් දෙකෙන් ගිනි ජාලාවක් පිට කරමින් හැය දෙස බලාගෙන අවසන් සුසුම් හෙළුවා. නිවසේ මහත්තයා අවසන් කටයුතු හොඳින් සිදු කිරීමෙන් පසු කල්පනා කරමින් සිටියේ ඔහු එම තරුණයාට තම පුතෙකුසේ ආලේ කළා. ඒ වගේම ඔහු සිතාගෙන සිටියේ එන අවුරුද්දේ ඔහුට සරිලන ගුණාංග ඇති කාන්තාවක් විවාහ කරදී ඉඩමක් සමග නිවසක් දරන් දී තම ව්‍යාපාරයක නිත්‍ය තනතුරක් ලබා දීමටයි. හැම තරුණ සේවකයාගේ අභාග්‍ය සම්පන්න බව පුංචි නෝනා හරහා කර්මය සියල්ල ගිලගත්තා.
තරුණයාගේ ඇවෑමෙන් සතියකට පසු පුංචි නෝනා රාත්‍රී නින්දට ගිය විට කවුරුන් හෝ තමන් ළඟ සිටිනවා යයි දැනුණා. සැනකින් ඡායාවක් කණ්ණාඩිය තුලට ගොස් එය බිඳී විසිරුණා. දෙදිනක් මෙවැනි දේවල් සිදු වුණත් ඇය ගණන් ගත්තේ නැහැ. නමුත් තුන්වන දින ඇය නිදාගෙන සිටියදී ලේ පෙරමින් අයෙකු ඇගේ ගෙල මිරි කන්නට වුණා. ඇගේ මුහුණ ශරීරය ලේවලින් නැහැවී පෙගෙන්නට වුණා. කෑ ගසා ගන්නටවත් ඇයට නොහැකි වුණා. එක් විටම සිහිය පැමිණ නැගිට සිටියා. ඇය සිහිනයකුයි දුටු ඇත්තේ. වහාම සේවිකාවක් ඇමතු ඇය සේවිකාවට ඇය සමග නිදාගන්න යයි පැවසුවා. උදෑසන අවදි වූ සේවිකාව දුටුවේ තම ස්වාමි දියණියගේ රාත්‍රී ඇඳුම පුරා ඇති ලේ පැල්ලම් සහ බෙල්ලේ ඇති නියපොතු පාරවල්. මෙය දැනගත් ඇය බොහෝසේ බිය වී කාටවත් නොකියා ඊළඟ දිනේදී කොළඹ ප්‍රදේශයේ නෑදෑ නිවසක නතර වීමට කතා කරගත්තා. එදින රාත්‍රිය පැමිණියා සේවිකාවද ඇයද සුව නින්නේ. උදේ නැගිරින විට පුංචි නෝනා නිදියහනේ නැහැ. විලාපයක් ඇසෙන්නට වුණා. සියල්ලෝම මුරකුටිය වෙත ගියා. නිවසේ සිටි පුංචි නෝනා මුරකුටියේ දොර ළඟ සිහිසුන්ව වැටිලා වෛද්‍යවරයෙකු ගෙන්වා ප්‍රතිකාර කළ පසු සිහි පැමිණි පුංචි නෝනා පැවසුවේ ඇයව කවුරුන් හෝ බලෙන් රැගෙන ගිය බවත් මුරකුටිය ළඟදී ලොකු කළුම කළු බල්ලේ තමන්ගේ ඇඟට පැන්න බවත් හැට වෙන කිසිවක මතක නැති බවතුයි. බෙහෙත් වලට කිසිදු අඩුවක් උනේ නැහැ. උණ විකාරෙන් ඇයි කියවන්නට වුණා. තම සොහොයුරන් දෙදෙනාට තමන් කළ දෙය පාපෝච්චාරණය කළ ඇය පැවසුවේ එව තරුණයා දැන් ඇයව මරන්නට පැමිණෙන බවයි. ඊට පසුදිනේ ශරීරයේ සෑම තැනකින්ම රුධිරය වහනය වී අධික වේදනාවින් ඇය මිය ගියා. මළගෙදර අවසන් කටයුතු හොඳින් සිදු වුණා. ඉන් සත් දිනක් ගිය පසු මුරකුටිය තුල මුරකරුට කවුරුන් හෝ පහර පිට පහර දී තිබුණා. බෙල්ලට කෝටුවකින් 50 සැරයක් පමණ ඇන තිබුව අතර රෝහල් ගත කළද මුරකරු මිය ගියා. කිසිදු සාක්ෂියක් නොමැති වූහෙයි සේවක පිරිස පිළිබඳව පොලිසියද සැක කිරීමට වුණා. ඉන් පසු කිසිවෙකුත් වත්තේ හරියට වැරදිලාවත් ගියේ නැහැ. මුරකරුගේ මරණයෙන් පසු දිනක් රාත්‍රියේ ගෙහිමි මහත්මයා උඩු මහලේ තම කාමරයේ ජනේලය අසලට වී වත්ත දෙස බලා සිටියා. ඔහු ජනේලෙන් වත්ත දෙස බලා සිටියදී දුටු අද්භූත දර්ශනය ලොමු දැහැ ගන්වන්නට වුණා. ඔහු දුටුවේ තම මියගිය තරුණ සේවකයා ලේ පෙරමින් ගෙමිදුල හරහා සෙමෙන් එහෙට මෙහෙට ගමන් කරන ආකාරයයි. ඔහු සැනකින් ජනේලය වසා තම සහෝදරයා කාමරයට ගෙන්වාගෙන විස්තර පවසා නින්දට ගියා. එතැන් පටන් ඔහුට පමණක් නොව නිවසේ සිටි සෙසු අයටද වරින් වර වැඩි අද්භූත දසුන් පෙනෙන්නට වුණා. නිවස තුල අද්භූත ශබ්ද ඇසුණා. සුවිසල් නිවස අමනුෂ්‍ය නිවහනක් බවට පත් වුණා. මොහුගේ ව්‍යාපාර කටයුතුද අඩාලුණා. මෙම තත්ත්වය දුරුකර ගැනීම සඳහා මොන තරම් ප්‍රතිකර්ම සිදු කළද ඒ කිසිවකින් සහනයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. ගෙහිමි මහත්මයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ මනා දැනුමක් ඇති ඇදුරු මහදෙකු මුණ ගැසි මෙතෙක් සිදු සියලු දේ පවසා සිටියා. සාවධානව අසා සිටි ඇදුරුතුමා මෙම තත්ත්වය ඇතිවීමට හේතුව පැහැදිලි කර දුන්නා. මැරුණු නිවසේ සේවක තරුණයා බලවත් ගෙවල යකෙකු වී හමාරයි. ඉන් පසු ඇදුරුතුමා ලෑස්ති කළ යුතු බඩු පිළිබඳව විස්තරයක් ලබා දී අදාළ දිනයද පවසා පිටත් කර හැරියා. අමනුෂ්‍ය බලපෑම් දුරු කිරීමේ කාර්ය සිදු කරන දිනය උදා වුණා. හවස් යාමයේ ඇදුරා තම සහායකයින්ද සමග අදාළ නිවස වෙත පැමිණියා. මල්යහන් පුදතටු ඇතුළු සියල්ල සකස් කරගත් ඇදුරා තම කාර්ය කරගෙන යමින් සිටියා. නිවසේ සේවිකාවක් ඇයට යම් අවශ්‍යතාවයක් සඳහා උඩුමහලට යන්නට ගොස් ආපසු දිවාවේ හදි ලමිනුයි.
ඇය පැවසුවේ උඩ තට්ටුවේ අමුතු පිරිමියෙක් ලේ පෙරාගෙන දත් විලිස්සගෙන ගොරගොර ගගා ඉන්නවා යනුවෙනුයි. ඔහොම හිටිය කියලා කරන්න දෙයක් නැහැ. අපි එයාට කරදරයක් නොකර ගැළපෙන යහපත් තැනකට යවමු. වැඩේ ඉවර වෙනකන් කවුරුවත් තනියම එහෙ මෙහෙ නොයා ඉන්න එක තමයි හොඳ. ඇදුරා පැවසුවේ මේ යකාගේ භයානක බව වැටහුණු නිසාවෙනි. දිගු වේලාවක් මන්ත්‍ර ජප කළ ඇදුරා තම සහායකයාට කතාකොට පුහුල මැතිරීම සඳහා ස්ථානයක් පිළියෙල කරන්නයි පැවසුවා. ඇදුරා මේ සැරසෙන්නේ තම ක්‍රියාන්විතයේ තවත් බලවත් පියවරක් ආරම්භ කිරීමටයි. එනම් ඉඩමේ අටකොණ පස්ගෙන තැනූ පිරිමිරුව සහිත ඉතිරුව ජීවම් කිරීමටයි. මේ කාර්ය සිදු කරන්නේ නිවසෙන් පිටතයි. මිනි ඉතිරුව කපුරු ආදී කලමනා සියල්ල මේසේ මත තබා සුවඳ දුම් දෙන්නට උනා. භයංකාර ශබ්ද ඇසෙන්නට උනා. කිසිදු ප්‍රශ්නයක් සිදු නොවි සියල්ල අවසන් වුණා. පසුව ගේහිමි මහත්මයා නිවස තුල පිරිත් සජ්ජායනය කර තම නැගණිය තරුණ සේවකයා ඇතුළු මියගිය අය උදෙසා පීම්කම් මාලාවක් සිදුකොට නිවස විකුණා තම සහෝදරයාට දේපල වලින් හරි අඩක් දී ඔහුගේ කොටසින් කොටසක් සේවක පිරිසටද බෙදා දී තම ව්‍යාපාරික ස්ථානයේ රැකියාවද ලබා දී ඉතිරි කොටස අසරණ වුවන් සිටින ආශ්‍රම සඳහා ලබා දුන්නා. ඉන් අනතුරුව ජීවිතයේ අරුත් වටහාගත් ඔහු ධර්මය සොයා යාමට දහම් මාර්ගය තෝරා ගත්තා. අද කතාව මෙතනින් අවසන්. මම මේ කතාව උපුටා ගත්තේ Facebook සමාජ මාධ්‍යයේ පැතුම් ලක්මාල් කියන Facebook account එකෙන් පළ කරලා තිබ්බ කතාවකින්. ඉතින් පැතුම් ලක්මාල් ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ ලස්සන කතාවක් පළ කරාට. එහෙනම් පරිස්සමින් ඉන්න අපි ඊළඟ කතාවෙන් හම්බෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම බුදු සරණයි. මම නිර්නාමික ලියන්නා.